මම මේ සභාවෙන් අහනවා ඊයේ දිනේදී මේ සභාවේ මන්ත්‍රී කෙනෙක් මරකණ්ඩායමක් එක්ක විපක්ෂයේ ප්‍රබලම දේශපාලන පක්ෂයේ මුලස්ථානයට පහර දී ඇති බව ඔබතුමන්ලා දන්නවාද කියලා. ඔවුන් සමග ජන බලවේගයේ කාර්යාලයට හා පරිසරයට ඇතුල් වී දේපළවලට හානි කොට තිබෙනවා. කීප දෙනෙකුට පහර දී තිබෙනවා. හොඳ වෙලාවට මේක සිද්ධ වෙලා තියෙන්නේ උදේ පාන්දර අපේ කාර්යාලයේ සෙනග ඉන්නලාක මේක සිද්ධ වුණා නම් අපිත් හොඳ වෙලාවට එතන හිටියේ නැහැ. ඔබතුමා දන්නා මොන වගේ අවසාන ප්‍රතිඵලයක් ලැබෙන්න තිබ්බද කියලා. ඊළඟට අපි දකිනවා එතෙන්දි කුණු බිත්තර ප්‍රහාරයකුත් එල්ල කළා තියෙනවා. දැන් මේ කුණු බිත්තර සෙල්ලම වර්තමාන රාජ්‍ය අනුග්‍රහයේ සංකේතයක් තියෙනවා. කුණු බිත්තර කෝට එකක් දෙනවා කියලා තමයි ආරංචි අපට තමුන්නාසලා රජයේ මේවට යන අයට. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ගැන කතා කරන වෙලාවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම රාජ්‍ය අනුග්‍රහය ඇතුව කෙලෙසෙනේක ඉතා කණගාටුවට කරුණක්. මානව හිමිකම්වල ප්‍රධානම ලක්ෂණ තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ සාධාරණත්වය. එතකොට මේ කරුණවලදී ප්‍රතිචාර දැක්වීමේදී ඔබතුමන්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් නීතියේ සාධාරණත්වය ඉෂ්ට කිරීමටත් ක්‍රියා කරනවාද කියලා අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. අපි දන්නවා අද කාන්තා දිනය. අඩු ගානේ මේ කාල පරිච්ඡේදයවත් කාන්තාවන්ට ගරු කිරීමට ආදර්ශ දීමට දේශපාලන බලවේග පරිස්සම් වෙන්න ඕනේ. මේ දිනවල අපි දකිනවා දිනපතාම මැරයින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගරු මන්ත්‍රීතුමියගේ ගෙදර වටලලා ඔවුන්ට මරණ තර්ජන කරනවා. එන කට්ටිය අපි දැක්කා CCTV කැමරාවල තියෙනවා. අනිවාර්යයෙන්ම කොළොන්නාවේ කුඩු විකුණන ගෑනු, ඊට පස්සේ කොළොන්නාවේ ඉන්න කුඩුකාරයෝ මේගොල්ලෝ මේවට සහභාගී වෙනවා කියලා අපිට විස්තර හම්බෙලා තියෙනවා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියේ ගෙදර කුඩා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒක දරුවෙකුට කිරි දෙන්න ගේ ඇතුළට යන්න බැරුව එතුමිය ඊයේ එළියට වෙලා හිටියා. මේවා මානව අංශයෙන් බැලුවත් ඉතාම පහත් දාමරික වැඩ හැටියටයි අපි දකින්නේ. එතුමිය ජනාධිපතිතුමාට ලිපියක් බාර දීමට උගත් කාන්තාවන් පිරිසක් එක්ක සහ ප්‍රාදේශීය සහ නාගරික මන්ත්‍රීතුමියන් කීප දෙනෙක් එක්ක ජනාධිපතිතුමාගේ නිවසට ගියා. ඒකට තමයි එතුමියගෙන් පිළිගන්නේ. එතුමිය ඉතාම සංවර විදියට එතන නිහඬ විරෝධයක් පාලා ලිපියක් බාර දෙන්න උත්සාහ කරා. එතුමිය ඉතාම නරක ආකාරයට හැසිරෙනවා. ඒ වගේ දෙයක් අපි කිසි දෙයක් ආරංචි වුණෙත් නැහැ, වාර්තා වෙලත් නැහැ. කාන්තාවකට කඩු කිනිසි අරගෙන ගිහිල්ලා තර්ජන කරන නපුංසකයින්ට සමගි ජන බලවේගයේ කාන්තාව බය නැහැ. මම දන්නවා හිරුනිකා ප්‍රේචන්න වැතිනියත් යකඩ කාන්තාවක්, කවදාවත් ඒ වගේ මැරෙවුන්ට බය හිසනමාගේ ඉන්න කාන්තාවක් නෙවෙයි. ඒවා කරන අය ගැන සියලු තොරතුරු අපි දන්නවා. අපි තමුන්නාසලාගෙන් බලාපොරොත්තු වෙනවා මේවට විරුද්ධව නීතිය සාධාරණය ක්‍රියාත්මක කරයි කියලා. එහෙම නොවුනොතින් හරි කලට හරි වෙලාවට ඔවුන්ට ඒවට නිසි පිළිතුරු ලැබෙන මඟ අපි මතක් කරන්න කැමති. අපි දැක්කා චෞදිතයේ ගෙදරට අසූචි ප්‍රහාර එල්ල කළා. දැන් හිරුනිකා මැතිණියගේ ගෙදරටත් අසූචි ප්‍රහාර එල්ල කළා තියෙනවා. දැන් පොහොට්ටුවේ සංකේතය අසූචියද කියලා අපි අහන්න වෙලා තියෙනවා. ඉස්සර පොහොට්ටුවක් නැහැ ගාට ගන්නකොට සුවඳයි, දැන් පොහොට්ටුවෙන් එන්නේ අසූචි ගඳයි කියන එක කඩගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕනේ. රටම සාගින්නේ පෙළෙන වෙලාවක, ජනතාව රජයට පලිගහමින් පෝලිං වල ඉන්න වෙලාවක වෙලත්, රට ලෝකෙට ණය වී බංකොලොත් වල ඉන්න වෙලාවක වෙලත්, මැර බලයෙන් ජනතාව පෙළීමට බය කිරීමට රාජ්‍ය අනුග්‍රහය පාවිච්චි කිරීම ඉතාම නිවට වැඩක් හැටියට අපි දකින්නේ. මේක තමයි තමුන්නාසලා අදහන නිවට බියගුළු දේශපාලන සංස්කෘතිය. ඒ ගැන අපි කනගාටු වෙනවා. මේ රටේ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය තේරුම් ගන්න කියලා, මේක වෙනස් කිරීමට පෙළහැදෙන්න කියලා අපි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හරි, බොහොම ස්තුතියි. තාවිනාඩියක් දෙන්න ගරු කතා නැතුමා. බලයේ තියෙනකොට මැරකන් දාමරික වැඩ කරලා ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙනකොට කියනවා පිළිගන්නවා කියලා, දේශපාලන පිළිගැනීම කියලා. ඒකින්ද අපි මතක් කරන්න ඕනි සියලු දෙනාටම වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා. මොකද ඒවා අන්තිමේදී තමන්ටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි අවසාන වශයෙන් රටේ ජනතාව දුක් විඳිනවා. ඩොලර් නැහැ කියලා තමුන්නාසලා දන්නා මුළු රටම අගතියටපත් වෙලා තියෙනවා. තමුන්නාසලා ඒ අතරේ ජනතාව මර්ධනය කරන්න හදනවා. දැන් බන්දුල ගුණවාදන ගරු අමාත්‍යතුමාත් කිව්වා මියන්මාරේ CIF වැලියු එක තමයි මේ ඩොලර් 100ක් වැඩි වෙන්නේ මෙට්‍රික් ටොන් එකකට හාල් කියලා. එතකොට කොස්ට් එක 350යි. එතකොට කොස්ට් එක නැතුව
ඉන්සුවරන්සන් ෆ්‍රේට් ඒක ඩොලර් සියයක් වැඩියනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ටොන් එකකට ගරු ඇමතුමා නැනෝ යූරියා මිලිලීටර් 500 විකුණුම් මිල ඉන්දියාවේ ඩොලර් 6.25ට තියෙද්දි තමුන්නාසලා කියනවා ඩොලර් 24ක් ගෙවලා. කරුණා කළා අපරයයි ලෝක වෙළඳ පොලේ සයිනෝෆාම් වැක්සින් එකේ මිල ඩොලර් 10යි තමුන්නාසලා කියනවා ඩොලර් 15ට. ඊළඟට විදේශ ප්‍රේෂණ මසක ඩොලර් මිලියන 650ක් තිබුණ එක දැන් ඩොලර් මිලියන 380කට බහලා තියෙනවා. තත්ත්වය භයානකයි. එහෙම තියෙද්දිත් 2020ට වඩා 2021ේදී ආනයන කරලා තියෙනවා තමුන්නාසලා ඩොලර් කෝටි 200ක් වැඩිපුර. එතකොට මේ ඩොලර් හිගේට තමුන්නාසලා උත්තර දෙනවද? මේක ගණන් නොගෙන හිතුමතේට ක්‍රියා කරනවාද කියන එකත් අපේ ප්‍රශ්නයක්. මේවා සිද්ධ වෙද්දී ජනතාව මර්ධනය කරන්න එපා, ජනතාව හිරිහැර කරන්න එපා, ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන්න එපා. ඒවට ගරු කරමින් මේවට පිළිතුරු සොයන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.